සුබෝදෑසනක්. අද මාසයේ තවත් දවසක්. මං එහෙම කියන්නට කල්පනා කළේ ඒක තවත් දවසක් බවට පත් නොවන නිසා. ඊට හේතුව කුමක්ද? 11 වෙනිදා. 11 වෙනිදා උදෑසන වන විට 10 වෙනිදා රාත්‍රියේ පුරුදු කතාවක් අපිට ඇහෙන්න ගන්. අද අපි එතනින් ආරම්භ කරනවා. මොකද්ද 11 වෙනිදා උදෑසන ඇහෙන්න ගන්න කතාපුවත? මොකද්ද 10 වෙනිදා රාත්‍රියේ අපිට හුරු පුරුදු දේ? මාසෙන් මාසට එන මාසෙන් මාසට මනසට වදයක්සේ එන මිල සූත්‍රය. ඒක ඊයේ රාත්‍රියේ තාපු ආකාරය දක්නට ලැබුණා. පෙට්‍රල් රුපියල් 3කින් ඉහළට රංජන් කස්තුරි සහ ආරියත් රණබාහුලියන්. මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138ක්. අනිකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු කර නැත. රුපියල් 3කින් දුන්නා IOC පෙට්‍රල් වලට දැන් 138.92. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කිරීමක් කරනවා. මෙහෙන් IOC මෙහෙන් සංස්ථා රුපියල් 3කින් වැඩි කරද්දී අරෙන් IOC 7කින් වැඩි කරන්නට පියවර ගන්න ආකාරයක් පෙන්වුම් කරන්නේ. දැන් අර අනිත් ඒවාට දැන් රටේ නීතිත් එක එක ඒවා තියෙනවා කියලා එකම නීතියක් කියන තැන්ට ගමන් කරමින් ඉන්නවනේ. එතකොට මිල ගණනුත් මෙතර ගත්තම මිල ගණන් දෙකක්. සංස්ථාවල එකක් IOC වල තවත් එකක්. කොහොම හරි 10 වෙනිදාට ගිය 10 වෙනිදාත් දුන්න බැටේ, මේ 10 වෙනිදාත් දුන්න බැටේ. හැම 10 වෙනිදාම දීගෙන යනකොට ඉන්ධන මිල අර විදියට බැටේ දීගෙන යනකොට ඩොටේ තියේද දන්නේ නැහැ. ඒ අතරේ අපි වෙන කතාවක් ගැන අවධානය යොමු කරන්න සූදානම්. සංස්ථා මණ්ඩල 10කට අවුරුදු 3කට පසු ආණ්ඩුවෙන් සල්ලි නැහැ. රංජන් කස්තුරි ලියන්. මේ වන විට මහා භාණ්ඩාගාරයට බරක් පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාෂ ගිවිසුමට අත්සන් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, රාජ්‍ය දේව සංස්ථාව, පතල්ලා කැණීම් කාර්යාංශය, ලංකා සතොස, රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර 3කදී මහා භාණ්ඩාගාරයෙන් සපයන මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට නියමිතයි. මහා භාණ්ඩාගාරයෙන් යැපීම පිළිබඳව කතාවක් ඒ ඇවිල්ලා තියෙන නතර කර ගැනීමක් ගැන. යමු නැගිනිර පළාතට. නැගිනිර පළාතේ ඇතැම් ස්ථානවල අරාබි භාෂාව ප්‍රදර්ශනයට තබා තිබීම කාත්තන්කුඩි පිළිබඳව තමයි වැඩියෙන් අවධානයට යොමු වුණේ. දැන් මේ පිළිබඳව මනෝ ගණේෂන්ගේ අවධානය යොමු වී තිබෙනවා. නැගිනිර පළාතේ අරාබි නාම පෝරු ඇමති අනින් ඉවතට සුජිත් හේවාජෝලිගේ ලිය. නැගිනිර පළාතේ අරාබි අක්ෂර සහිතව ප්‍රදර්ශනය කර ඇති සියලුම නාම පෝරු ඉවත් කරන්නේ ජාතික සංහිඳියා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරටේ නාම පෝරු ප්‍රදර්ශනය කළ හැක්කේ සිංහල දෙමළ යන රාජ්‍ය භාෂා දෙකෙන් සහ සන්ධාන භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් යැයි අමාත්‍ය මනෝ ගණේෂන් ලංකාදීපයට ඊයේ කියනවා. අනුමත භාෂා 3කට අමතරව වෙනත් භාෂාවකින් නාම පෝරුවක් ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට සුවිශේෂී වූ හේතුවක් තිබිය යුතු වනවා සේම එවැන්නක් ප්‍රදර්ශනය කිරීමට රජයෙන් ඒ සඳහා විශේෂ අවසරයක් ද ගත යුතු බව ඇමතිවරයා කියනවා. විශේෂ හේතුවක් තියෙන්න ඕනි, රජයෙන් විශේෂ අවසරයක් ගන්නට ඕනි. එහෙනම් ඇමතුමනි, ඔබ මේ හොයා බැලූ ආකාරයටම හොයා බලන්න, අරාබි භාෂාවෙන් ප්‍රදර්ශන පෝරු තබා තිබුණේ මේ අවසරය අරගෙනද කියලා. ඒකත් ඔබතුමාගේ වගකීමක්. කෙසේ වෙතත් අරාබි භාෂාවෙන් මෙරටේ නාම පෝරු නම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කියන මනෝ ගණේෂන් යමෙකුට එවැනි පෝරුවක් සවිකිරීමට අවශ්‍ය නම් එම ඒවා ප්‍රසිද්ධ ස්ථානවල නොව තම ගෙවල්වල සවි කරගන්නයි දැනුම් දෙන බවද ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. මෙහෙමයි කතාපුවත මනෝ ගණේෂන් වැඩේට බැහැලා තියෙනවා. නැගිනිර පළාතේ අරාබි නාම පෝරු මේ අරාබියක් කරන්නට අවශ්‍යද කිසියම් ප්‍රදේශයක්
මේ ශ්‍රී ලාංකික රට අරාබි භාෂාව සභාර්තැන්වල අපි දැක්කා. අපි මේ ගැන කතාපුවත පළමු අරගෙනාව අහිර ප්‍රවෘත්ති තුළින් සභාර්තැන්වල දැක්කා නාමපුරේ ඉහළින්ම තියෙන්නේ අරාබි අක්ෂර. දැන් මේ සාධනීය කතාවක් ඒ සඳහා මනෝ ගණේෂන් වැඩේට බැහැපු. එ අතරේ සමහරුන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය දැන් හිස්බුල්ල ඕට එරේව චෝදනා සහ විවිධ කාරණා මතුවෙන්න ගත්තා. අඩුකාර දුරෙන් ඉල්ලාස්වන තැනට වැඩි සිද්ධ වුණ. ඒව් හිස්බුල්ලා අපි දකිනවා මාධ්‍යවලටාවම යම්යම් විදිහට යම්යම් ප්‍රකාශ කරනු. හැබැයි ඕගිහිල්ලා ඒ ඕගේ යම්යම් ප්‍රදේශවල කරන කතාව මතකදර සෙන්සුරාජ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ඔබට ඉදිරිපත් කළා. ඉරිදා පත්තරේ විස්තරණුත් කිව්වා. අන්න ඒ කතාව අද අඟහරුවාද තමයි පත්තරයට ඇවිල්ලා තියෙන්නේ මේ ලංකාදීප පත්තරේ. ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකේම මහජාතිය අපි. ඒ නිසාම කාගෙවත් බලපෑම්වලට අපි යටවෙන්න ඕනේ නැහැ. දෙසතියක් ඇතුළත මටේරේ චෝදනා ඔප්පු කළ යුතුයි. නැගින්ද හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කියන්නේ නූර්දීන් ලියන්. ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහජාතිය බවත් කාගෙවත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත් නැගින්ට හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ප්‍රකාශ කරනවා. ඔහු මෙහෙම කිව්වේ කාත්තන්කුඩි ජුම්මා පල්ලියේ පැවති ජනහමුවක් අමතමින්. හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා එහිදී තවදුරටත් කියනවා මුස්ලිම්වරුන් හිස කෙලින් තියාගෙන බියක් නොමැතිව ජීවත් වෙන්න ඕනෑ පිරිසක්. මේ රටේ අපි සුළු ජාතිය වෙන්න පුළුවන්. ඒත් ගෝලීය වශයෙන් අපි මහ ජාතියක්. අපේ ප්‍රශ්නවලට අපි විසඳුම් සොයන්න ඕනේ. අපි එකමුතු වෙන්න ඕනේ. මැතිවරණයේදී අපේ ශක්තිය පෙන්වන්න ඕනේ. මුස්ලිම් ප්‍රජාවේ ඇති එකමුතුකම කොතරම් බලවත්දයි පෙන්වා දෙමින් රටේ වැදගත් නායකයන් දෙපළක් වන කබීර් හෂීම් සහ රවුෆ් හකීම් ඇමති දුරවලින් ඉල්ලාස් වුණා. කබීර් හෂීම් සහ රවුෆ් හකීම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මුස්ලිම් ඡන්දවලින් පමණක් නොවේ සිංහල ඡන්දද ඔවුන්ට ලැබුණු බව අප මතක තබා ගත යුතුයි සඳහන් කිරීමක් කරනු. හිස්බුල්ලා කියන්නේ මම ජනාධිපතිතුමාට සති දෙකක් කාලයක් දුන්නා. ඒ සති දෙක ඇතුළත මට විරුද්ධව එල්ලවන සියලු චෝදනා ඔප්පු කළ යුතුයි. භික්ෂූන් වහන්සේලා දළදා මාලිගාව ඉදිරිපිට සිට බොරු චෝදනා එල්ල කළා. සත්‍ය කුමක්දැයි ජනතාව දැනගන්න ඕනෑයයිද හිස්බුල්ලා එම ජනහමුවේදී වැඩිදුරටත් සඳහන් කරනවා. අර පෞගිය දවසක අපි පෙන්නුම් කරපු කතාපුවත අද පත්තරයේ තිබුණු නිසා එතනට ආව. එතකොට මේ වගේ කතාපුවතක් මේ කරන ස්වරය මේ කරන වේදිහත් එක්ක අර රටට හිතවාදී වෙන්න අතිමහත් වූ මුස්ලිම් බහුතරය දැන් කොයි තැනකටද මේ අරගෙන යන්නට උත්සාහ දරන්නේ? මේක මේ වගේ අවස්ථාවක මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම හැබෑ සංහිඳියාවට කොයි විදිහටද බලපාන්නේ? එතකොට සභාරුන්ගේ මානසික මට්ටම් වලට මේක ඇතුල් කරන්නට උත්සාහ දරන ආකාරය කියනවා. මොකද්ද කියන්නේ ලෝකේම මහජාතිය අපි ගෝලීය වශයෙන් මෙහි සුළු ජාතියක් වුණාට ඒ නිසාම කාගෙවත් බලපෑම් වලට යටත් වෙන්න ඕනේ නැහැ. මේ කොතන්ටද අරගෙන යන්නට උත්සාහ දරන්නේ? ඒ ප්‍රශ්නාර්ථය අපි ඉතිරි කරනවා. ඊට පස්සේ අද පත්තරේ වාර්තාවක දාලා තියෙනවා බදුදීන් අසාද් සාලි හා හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි බාර ගැනීම හෙට සවස 4 දක්වා. එච්.අයි. තුෂාර එළියලා තියෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හිස්බුල්ලා යන අයට අදාළව පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයට පැමිණිලි බාර ගැනීම හෙට දින සවස 4ට අවසන් වන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. හෙට සවස 4ටයි මේවා බාර ගැනීම සිදුවෙන්නේ දක්වා පමණයි. ඒ නිසා ඒ පිළිබඳව කතාපුවත අපි මතක් කරනවා. ඒ වගේම අර සතුස්ස වාහන භාවිතා කර බවට චෝදනාවක් නැගුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල එතකොට හෙට දවල් 12ට පෙර ඉදිරිපත් කිරීම සිදු කරනවාද? අපි ඒ චෝදනාව එල්ල කරපු පාර්ශ්වයන්ගෙනුත් ඒ මහනවා. මොකද රිෂාඩ් බදුදීන් ගියා, ඔහු ගියා පොලිස් මූලස්ථානයට, ඔහු පැමිණිල්ලක් කරනවා මේක හොයා බලන්න කියලා. එමුනම් තොරතුරු ලබා දීම සිදු කළ යුතුව තිබෙනවා. ඒ අතරේ අද පත්තරේ ප්‍රධාන පිටුවේ තියෙනවා සතුස්ස වාහන ත්‍රස්ත කටයුතු සඳහා යොදාගත් බවට වූ ප්‍රකාශ අසත්‍යයි. ලංකා සතුස ලිමිටඩ් ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්ගෙන් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක්. චාමර සම්පත් ලිය සතුස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතුස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ වගේම දානෝ බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් කිය. දැන් මේ තොරතුරු අදාළ පාර්ශ්වයන්ට නැත්තම් පොලිසියට ඉදිරිපත් කළා. අදාළ පැමිණිල්ල විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ඒක මතක් ගන්න ඕනේ. මොකද රිෂාඩ් ගිහිල්ලා ඒක විභාග කරන්න කියලා ඔහු පෙරගමන් ගිහිල්ලා ඉල්ලීමක් කළා. ඒ නිසා ඒ තොරතුරු
විභාකිරීමට අවශ්‍ය පැමිණිල්ල නිසිපරදි ඉදිරිපත් කරන්න තියෙනවා. මොකද මෙතනත් දාලා තියෙනවා බිලියන 1ක වන්දියක් ඉල්ලා අන්තර්වාසියක් කියන කතාව. දැන් අපි යමු වෛද්‍ය ශාෆි ළඟට. අලුත් කතාවක් ඇවිත් තිබෙනවා තවත් පැමිණිල්ලක් පිළිබඳව. පැමිණිල්ලේ ස්වභාවය වෙනස්. කුරුණෑගල නගරාධිපති තමයි මේ ගැන කතා කරලා තියෙන්නේ. සිද්ධිය එන්නේ කුරුණෑගලෙන්නේ. වෛද්‍ය ශාෆි ගැබිනි මවුන්ගේ කුසේ සිටි නිරෝගී දරුවනුත් ගබ්සා කළා. මව්වරුන් පිරිසගෙන් පැමිණි ලැබී ඇතැයි කුරුණෑගල නගරාධිපති පවසයි. පුෂ්පකුමාර ජයරත්නලිය. සිටි ස්කෑන් පරීක්ෂණ උපයෝගී කරගනිමින් නිරෝගී තත්ත්වයෙන් කුස තුළ සිටින දරුවන් අඩු වර්ධනයක සිටින බවට ගැබිනි මව්වරුන් නොමගියවා. ඉපදීමට සිටි නිරෝගී දරුවන් විශාල පිරිසක් ගබ්සාවට ලක් කර ඇති බවට කුරුණෑගල මව්වරුන් පිරිසක් ශාෆි ශෙහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර ඇතැයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඊයේ නගර සභාවේ මහසභා රැස්වීමේදී ප්‍රකාශ කළා. කුරුණෑගල ශික්ෂණ රෝහලට වන්ද සත්කම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ මව්වරුන් පිරිසක් මෙම සිද්ධිය පිළිබඳවද තොරතුරු අනාවරණය කර ඇතැයි තමන්ට දැනගැනීමට හැකි වූ බවද නගරාධිපතිවරයා කියනවා. ඒ අනුව තමන් මෙම කරුණු මහසභාවට ඉදිරිපත් කරන බවද ඔහු දන්වා තිබෙනවා. තවත් ස්වභාවයක කතාවක් කුරුණෑගල නගරාධිපති එළියට දාලා තිනවා. සභාවට දානවා කියලත් ඔහු සඳහන් කිරීමක් කරනවා. ඔහු කියන විදිහට පැමිණි ලැබීමක් වෙලා තිබෙනවාලු වෛද්‍ය ශාෆි ගැබිනි මවුන්ගේ කුසේ සිටි නිරෝගී දරුවනුත් ගබ්සා කිරීමක් පිළිබඳ. දැන් මේ වෛද්‍ය ශාෆි ජෙහබ්දීන්ට එරෙහිව මේවා විධිමත්ව පැමිණිලික් සිදු කළා. ඒ ඉතාම ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව නිසිපරදි කළා. කඩිනමින් ඒ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව නම් තදබල් ලෙස තියෙනවා. විවිධ ස්වභාවයන්ගෙන් යුක්ත පැමිණිලි ඉදිරිපත් වන්නේ ඔක්කොම ටික කොච්චරද කියලා අපි බලමු. දිවයින පත්තරේ දානවා වෛද්‍ය ශාෆිට එරෙහිව පැමිණිලි 880ක් කුරුණෑගල බණ්ඩාර දඹුල්ලේ සරත් ලියන්. ඊයේ පමණක් කුරුණෑගලට පැමිණිලි 26ක් දඹුල්ලට 3ක් කියලා මේකේ දාලා තියෙනවා. දැන් පූජ්‍ය අතුරලියේ රතනාමුදුරන් වහන්සේ ඊයේ සලකුණේදීත් මේ ශාෆි ශෙහබ්දීන් පිළිබඳව සහ වද කතන්දරය පිළිබඳ කතාව කතා කළා. දැන් ඊයේ කරපු ප්‍රකාශයක් මේ තියෙන්නේ. වද සැත්කම් පරීක්ෂණ වෙනතක යනවා. ජනාධිපති කොමිසමක් යටතේ යලි පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. සිරිමන්ත රත්නසේකරයි ලිය. වද සැත්කම් කිරීමේ පරීක්ෂණ ක්‍රියාදාමයේ වෙනතකට යොමු වෙමින් ඇති බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා වහා ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියෝ ඊයේ අවධාරණය කිරීමක් කරනවා. දැන් ජනාධිපති කොමිෂන් සභාවක අවශ්‍යතාව පාර්ශ්ව කීපයක් කියනවා. කුරුණෑගල රෝහලේ හිටපු ඒ කණ්ඩායම් කිව්වා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කළා. දැන් අතුරලියේ රතනහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා. මොකද සෞඛ්‍ය අමාත්‍ය පත් කරපු කමිටුව පිළිබඳව විශ්වාසයක් නැහැ කියලායි ඒ පාර්ශ්වය සඳහන් කළේ. ඒකට ගිහිල්ලා සාක්ෂි ලබා දීමක් සිදු කරන්නේ නැහැයි කියලායි පාර්ශ්ව ගණනාවක් දැඩිව ස්ථිරව සඳහන් කිරීම කළේ. ඒ අනුව තමයි ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටින්නේ. වෛද්‍ය සංගමය කියනවා නැවත වතාවක් කී ජනාධිපති කොමිසමක් ප්‍රමාද වුණොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන බියසැක වැඩි වෙනවා. තිස්ස ගුණතිලකයි ලිය. වෛද්‍ය ශාෆි ශෙහබ්දීන්ට එරෙහිව පවතින චෝදනා විමර්ශනයට ස්වාධීන ජනාධිපති කොමිසම් සභාවක් පත්කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අවිශ්වාසයත් බියත් වර්ධනය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. බෝපාර්ශ්ව ජනාධිපති කොමිෂන් සභාවක් සමයි ඒ සම්බන්ධයෙන් ඉල්ලා සිටින්නේ. ඊට අමතරව තවත් කතාවක් සඳහන් කරන අයුරු දක්නට ලැබුණා. ඊයේ දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් කරපු ප්‍රකාශය උපුටා ගන්නවා අද පත්තරෙන්. සෞඛ්‍ය අමාත්‍ය අත්අඩංගුවට ගනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් සතියක විරෝධතාවයක්. ඉන්දික හේවා විතරණ ලිය. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලයේ සිදු කළ අත්නෝමතික ක්‍රියා හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ සිට විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කිරීමක් කරනවා. ඔවුන්ගෙන් අහලා දැනගම් මොකද්ද ඔවුන් කියන්නේ කියලා. විකනකාධිපති වාර්තා හරහා ඉතාම පැහැදිලිව කියනවා ගැබිනි මව්වරුන්ට, දියවැඩියා රෝගීන්ට, පිළිකා රෝගීන්ට, වකුගඩු රෝගීන්ට තත්ත්වයෙන් බාල කල්ලිකුත්වීමට ආසන්නව තියෙන ඖෂධ ගහන්නලා 90% 100% අතර ප්‍රමාණයක් රෝගීන්ට මේවා පොවල ඉවරයි. පිළිකා ඖෂධ සම්බන්ධයෙන් මේ ටෙන්ඩර් මගඩි හරහා අමාත්‍යාංශයට වෙලා තියෙන පාඩුව රුපියල් කෝටි 10කට අධිකයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රාජිත් සේනාරත්නව සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සඳහා පත් කරන මොහොතේ කිසිම විටක කල්පනා කරන්න නැතුව ඇති රාජිත් සේනාරත්නව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීම
හරහා බිලියන ගණන්වලින් මේ විදිහට විනාශයට පත් වෙයි කියලා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යවරු ඔප්පු කරමින් ඉන්නවා. තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට විතරක් නෙමෙයි මේ රටේ ප්‍රජායිතියවත් දරාගෙන සිටින සුදුසු පුද්ගලයෙක් නොවේ කියන කාරණේ. ඒ අනුව මේ සියලු කාරණා සැලකිලට අරන් තමයි අද දින සිට දිවයිනේ සියලුම ප්‍රධාන රෝහල් කේන්ද්‍ර කරගනිමින් විරෝධතා සතියක් අප ප්‍රකාශයට පත් කළේ. හැමදාම මේ වගේ චෝදනාවක් එනකොට තමන්ගේ වාචාල කතා වලින් මීට පිළිතුරු දෙන රාජ්‍ය සේනරත් අද හැංගිලා. මේ රටේ ජනතාවට මේ විදිහට කල් ඉක්ුත් වෙච්ච ඖෂධ බොන්න සලස්සපු රාජිත සේනාරත්න ඉන්නෝනේ කැබිනට් මණ්ඩලයේද හිරේද? රාජිත සේනාරත්නව සෞඛ්‍යමති ධූරෙන් ඉවත් කළ විතර මදි. ප්‍රජායිති අහෝසි කළ හිරේ දාන්න ඕනේ. එහෙමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කිරීමක් කරන්නේ. ඉලාසු මුස්ලිම් ඇමතුවරු වෙනුවට වැඩ බලන ඇමතුවරු තිදෙනෙක්. කෂණී හපු ආරච්චි වාර්තාව. අමාත්‍ය දුරවලින් ඉලාසු මුස්ලිම් අමාත්‍යවරුන් තිදෙනෙක් වෙනුවෙන් වැඩ බලන අමාත්‍යවරුන් පත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලකේ ජයවර්ධන බුද්ධික පත්‍ර නිසා අනෝමා ගමගේ ජනාධිපතිතුමා ඉදිරියේ වැඩ බලන අමාත්‍යවරු ලෙස දෙවුරුම් දුන්නා චාරු ප්‍රසහිතවයි වාර්තාවගේ. මා මවුබිම් පත්තරයට යන්න සූදානම් වෙන්නේ පාස්කු ප්‍රහාරයේ ත්‍රිපුද්ගල කමිටු අවසන් වාර්තාව ජනපති අතට ජේටි දිසිල්වා ලියයි. දිවයිනේ ස්ථාන කීපයක 2019 අප්‍රේල් මාස 21 වෙනිදා සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සුවබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ඊයේ පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා වෙත බාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. අද විග්නේශ්වරන් ඇවිල්ලා ඉන්නවා ටික දවසකට පස්සේ පත්තරයට මවුබිම් පත්තරේ තියන් විගේගේ කතාබහ ඔගොල්ලෝ දන්නෝ. කොයි විදියටද ඔහු කතා කළේ, කොයි විදියටද ඔහු මතවාදය වපුරන්නට උත්සාහ දැරුවේ, ජාත්‍යන්තරයට විවිධ අදහස් අරගෙන ගියලා රට පිළිබඳව කතා කරේ කියලා. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ දේ ගැන සොයන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ. වවුනියාවේ රසා දිලිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවීම් පිළිබඳව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යා දමිළ ජනතා සන්ධානයේ පක්ෂයේ නායක සිවි විග්නේශ්වරන් පෙරේදා යාපනයේදී සඳහන් කිරීමක් කරනවා. එපාර ඔහු එහෙම එකක් අරගෙන යන්නට උත්සාහ දරන්නේ, ඒකත් ජාත්‍යන්තරයට ගෙනියන්නට හදන්නේ. යම් ආකාරයක යම් යම් තැන්වල ගැටලුක් සහගත ගැටුම් සහගත නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා නම් එව්වා මේ රට තුළ හොයලා කවුදේවට වගකියතු කියන කාරණාව පැහැදිලි ලෙසම එළියට දැමිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස සැවුම එකට ජීවත් වීමේ අවශ්‍යතාව පැහැදිලි ලෙස තිබෙනවා. කිසිවෙකුට කිසිදු හානියක් සිදු නොකළ යුතුයි, සිදු නොවිය යුතුයි. ඒක අවධාරණය විය යුතුමයි. ඒ තමයි ශ්‍රී ලාංකික බහුතරයාගේ අදහස, පැතුම, සිතුවිල්ල. හැබැයි මේ විග්නේශ්වරන් මොකද්ද කරන්න හදන්නේ? මේ කතාවත් ජාත්‍යන්තරයට අරගෙන යන්නට උත්සාහ දරනවා. ඔවුන්ට තියෙන රට නෙවෙයි ජාත්‍යන්තරය. රටට එරෙහිව ජාත්‍යන්තරයට ගෙන යාම පිළිබඳව අතීතයක් තියෙනවා. අපි ඊළඟ කතාවට යන්න සූදානම් වෙන්නේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨයට ජනපති විරෝධය නොතකා කාරක සභාව රැස්වේ සුජිත් තේවාජුලිගේ ලියන්. මෙන්න කතාපුවත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ස්වාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි විරෝධය පළ කර ඇතත් එම විශේෂ කාරක සභාව අදත් හෙටත් යළි රැස් වෙනවා. මෙන්න කතා පුවත ජනපති විරෝධය නොතකා කාරක සභාව රැස්වේ. දැඩි ලෙස ඒ සම්බන්ධයෙන් කතා කරපු ආකාරය පෙන්නුම් කළා. හැබැයි ඒ විරෝධය නොතකා රැස්වීම සිදුවන ආකාරය පෙන්නුම් කරනවා. අදත් හෙටත් රැස්වෙයි කියලා තමයි මේක දාලා තියෙන්නේ. එතකොට අද දානවා ලංකාදීප පත්තරේ තේරීම් කාරක සභාව නතර කරනතුරු කැබිනට් රැස්වීම නැහැ, ජනපති තීරණය කරයි. අජන්ත කුමාර අගලික ඩිලියන්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නතර කරන තෙක් කැබිනට් රැස්වීම නොපැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව සෑම අඟහරුවාදා දිනකම සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද දිනේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියනවා. අද දිනේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව ඇමතිවරුන්ට යවන ලද ඉකුත් සිකුරාදා පැවති විශේෂ කැබිනට් රැස්වීම වාර්තාවේද සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් කියනවා.
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී විරෝධය පළ කර ඇති ජනාධිපතිවරයා තේරීම්කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයට නම් තමා කැබිනට් රැස්වීම නොපවත්වන බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව තේරීම්කාරක සභාවේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න අතුරු කැබිනට් රැස්වීම නොපැවැත්වෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසෙනවා. මෙන්න කතාව තවදුරටත් දුරට යන ලකුණු පෙන්නුම් කරන්නේ මේ තේරීම්කාරක සභාව නතර කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කළා. හැබැයි එය නොතකා කාරක සභාව අදත් හෙටත් රැස් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා තීරණයක් ගත්තා යැයි පුවත්පත වාර්තා කරනවා. තේරීම්කාරක සභාව නතර කරන තුරු කැබිනට් රැස්වීම නැහැ. කතාව ගැටලුව විධායක සහ මේ පාර්ලිමේන්තු අතර තියෙන ගැටලු සහගත තත්ත්වය තවත් දුර යන ලකුණුයි මේ පෙන්නුම් කළා තියෙන්නේ. එතකොට ඊයේ මේ පිළිබඳව විජේදාස කතා කළා. තේරීම්කාරක සභා අවුල. විජේදාස කතානායකට අනතුරු අඟවයි ජේටි දිසල් වලියන්. බුද්ධි තොරතුරු හෙළි කරන අනුබල දෙන අයට දැඩි දඬුවම් දෙන්න පුළුවන් කියලා විජේදාස කියු කතාවයි අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට ඇවිත් තිබෙන්නේ. බලමු එහෙමනම් විජේදාස මොනවද කිව්වේ කියලා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කියන කාරණය විවස්ථාදායකේ කාරණයක් නෙවෙයි, විදායකේ කාරණයක්. රටක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍යම අංගය තමයි බුද්ධ්‍යංශය. එතකොට ආරක්ෂක අමාත්‍යංශය යටතේ තමයි බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙන්නේ. බුද්ධ්‍යංශවල තොරතුරු බුද්ධ්‍යංශ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පිළිබඳව අපේ රටේ රාජ්‍ය නිල රහස් පනතක් තියෙනවා. මේ රාජ්‍ය නිල රහසක් යම්කිසි තැනැත්තේ හෙළිදරව් කරොත් අවුරුදු 14ක දක්වා වූ සිරදඬුවමක් හෝ රුපියල් 20,000 දක්වා වූ දඩයක් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කළ යුතු බවට මේ නීතිය පවතිනවා. ගරු කථානායකතුමාට අද දිනේ මම මේ ලිපිය යොමු කළා. මේ කථානායකතුමා ඔත්තු අංශවල නිලධාරීන්ට පාර්ලිමේන්තුවට එන්න කියලා සාක්ෂි නුදුන්නොත් අත්වෙන ඉරණම භයානකයි කියලා එතුමා ලොකු තර්ජනයක් කරලා තියෙනවා. ඒ උදවිය කැඳවල රාජ්‍ය රහස් එලිදරව් කළහොත් ඒවා කරන පුජ්‍යලයන්ට ඊට වැඩිය අනතුරුදායක දේවල් වලට මූණ දෙන සිද්ධ වෙනවා. මේ හෙලිදරව් කිරීම තුළ බුද්ධ්‍යංශ නිලධාරියෙකුගේ එහෙම නැත්නම් බුද්ධ්‍යංශ නිලධාරියෙකුගේ පවුලේ සමාජිකයෙකුට යම්කිසි ජීවිත හානියක් යම්කිසි හිරිහැරයක් පීඩාවක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව වගකීම කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තු ආණ්ඩුව බාරගත යුතුයි. එතුමාට එන තෙරපීම බලපෑම මත කරන මිසක් එතුමා ඒක අවබෝධයෙන් කරන දෙයක් නෙවෙයි. මේ කරුණුත් එක්ක මට පේනවා එතුමා අගමැතිතුමාගේ සහ NGO කණ්ඩායමකගේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන බව. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නම් මට හිතෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළ නායකත්වයේ දිහා දැන් ඉන්න දිහා බලපුවාම ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් සහ ජ්‍යෙෂ්ඨත්වයේ සියල්ල සලකා බැලුවොත් මගේ පෞද්ගලික මතය ඔය අතරින් වඩාත්ම සුදුසු තැනැත්ත තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා. පක්ෂ දෙකට වෙලා තිබුණේ අපි බොහොම මාරුවෙන් එකට ගැට ගහගෙන ගෙනාවේ. දැන් මේ වෙනකොට මේ ජනාධිපති අපේක්ෂක තනතුරු පිළිබඳව කාරණේදී පක්ෂ පැහැදිලි ලෙසම හතරකට කැඩිලා තියෙනවා. කාරණා කීපයක්ම කතා කළා. පක්ෂයේ කැඩී තිබෙන තැන ගැන කතා කළා. විජේදාස රාජපක්ෂට අනුව ඊළඟ UNP ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුස්සා බවට කියවෙන්නේ ලක්ෂ්මන් කිරියල්. හන්තාන පැත්තේ විහාරස්ථානයක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමකුත් ඒ සඳහා සුදුසුකම් තියෙන්නේ කිරියල්ලට යැයි සඳහන් කළා. ජනාධිපති අපේක්ෂකයෝ දැන් එක්සත් ජාතික පක්ෂය තුළම නම් කීපයක් කියවෙනු. අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස, කථානායක කරු ජයසූරිය නම් කියවෙනු. ඒ නම් අතරට කිරියල්ලත්තා. කිරියල්ලගේ සූදානම කොහොමද කියලා අපි කිරියල්ලගෙන් බලාපොරොත්තු වෙමු. ඒ අතරේ GLPDC කියපු කතාවක් අද දිවයින පත්තරයේ තියෙනවා. ජනපති නියෝගයේද කථානායක නියෝගයේද බුද්ධ්‍යංශ නිලධාරීන්ට රැකියාව රැක ගැනීමත් ප්‍රශ්නයක් වෙලා. GL කියන අනුර බාලසූරිය ලියන්. රෝහිත අබේගුණවර්ධන කියනවා විධායකීය විවස්ථාදායක අතර ඇති ගැටුම උග්‍ර වෙලා මේ දීගේ හරියන්නේ නැති බව අපි එදාම කිව්වා. ඒ මතයේ මාධ්‍යාමුක තොරතුරු සඳහන් වනු දක්නට ලැබුණා. මේ අතරේ නව ජාතික බුද්ධි ප්‍රධානී මේ ජනරාල් රුවන් කුලතුංග චාමර අමරසූරියයි වාර්තා කරන්නේ.
ජාතික බුද්ධි ප්‍රධානී ලෙස ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට ලබා දී ඇති අතර නව දුරෙහි වැඩබාර ගැනීම ඊයේ දවසේදී සිදු කර තිබෙනවා. ඔබ දන්නවා පහුගිය දවසක තිබුණා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විශේෂඥ පර්යේෂණ දැනුමැති මහාචාර්ය රුහාන් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් දේශනයක්. ඒ පිළිබඳව වාර්තාව අපි ඕගලන්ට අරගෙන ආවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පත්තරෙන් අරගෙන ආවා. ඊයේ පත්තරේ පෙරේද ප්‍රවෘත්ති ප්‍රකාශයේ. ඒදී මල්වතු අනුනාහිමියෝ කරපු ප්‍රකාශයක් අද ලංකාදීපය අරගෙන එනවා තවත් කාරණා සමගින්. දළදා මාලිගාවට ත්‍රස්ත තර්ජන තිබෙනවා. විශේෂ අවධානයක් ඕනේ. නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියෝයි සඳහන් කිරීම කරන්නේ. වග්කීතු අංශ විශේෂ අවධානයකින් යුතුව ක්‍රියා කළ යුතුයයි උන්වහන්සේ කියා සිටිනවා. යාත්‍රේ මහාචාර්ය රෝහන් ගුණරත්න කියනවා ප්‍රහාරයකට සූදානමක් තිබුණා. බුද්ධි තොරතුරු මත ආරක්ෂකංශ උපරිම ආරක්ෂාව සැලසුවා කියලා තවත් කාරණා කීපයක් ඔහු කියපු බව අද ලංකාදීප පත්තරේ මේ සමගින් වාර්තා කරනවා. මෙතර අපි දැන් ඉන්නේ දිවයින පත්තරේ ප්‍රධාන ශේෂ පාඨයේ. හදිසි නීති රෙගුලාසි දෙකට අභියෝග. මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට සරත් ධර්මසේන ලිය. ඉකුත් අප්‍රේල් 21 පාස්කුවේදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු ජාතික ආරක්ෂාව සඳහා බව පවසමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතියේ රෙගුලාසි දෙකට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා. විරාමයක් කරන් එන්න. පාඩු, දූෂණ, අක්‍රමිකතා, වංචා අපේ රටේ ජනතාවට කොයිතරම් එදිනෙදා හමු වෙන වචනද? ආණ්ඩු කරවන ඇත්තන්ගේ ක්‍රියාකලාපකම් හේතුකටගෙන මේවා පිළිබඳව චෝදනා කොයිතරම් නැගෙනවද? ඇයි දන්නවද එහෙම වුණපුර නැග් ගත්තේ? කඩවත කෙරවල පිටි අධිවේගෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් කියලා සුජීව තත්සරලිය. කොළඹ පිටත වටරවු මාර්ගයේ තෙවන අදියර සඳහා සකස් කළ සැලසුමේ තිබූ දෝෂයක් හේතුවෙන් රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු ඇතැයි වාර්තා වෙනවා. අදාළ සැලසුමේ පැවති දුර්වලතා හේතුවෙන් රුපියල් බිලියන ගණනක ජනතා මුදල් නාස්ති වී රටට විශාල අලාභයක් සිදු වී ඇති බවද පැවසෙනවා. මේ බාන් දෝෂයක් හේතුවෙන් බිලියන ගණනක පාඩුවක්. ඒ දෝෂවල පාඩු ඔක්කොම රටේ ජනතාවද දරන්න වෙන්නේ. වක්කියුතු අය මේකට උත්තරයක් දෙන්න, මේක කොච්චරක් පාඩු වෙලාද, ඒක එහෙම වෙලා තියෙනවද කියලා ඒ පිළිබඳව මතක් කරනවා. ඒ අතරේ නම් කිරියල් ඉන්නෝ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු යැයි විවරණ ලැබූ කිරියල්. ඔහු කියන වෙන කතාවක් මේ තියෙන මවුබි මේ හොඳේ බලන්න. මහින්දට සම්බන්ධන්ට මෝදි සමග වැඩිපුර කතාබහට ඉඩ ලැබුණේ රනිල් නිසා. රුචිර දිලාන් ලියන්. එමයි කිරියල්ල කියන්නේ. අර මං හිතන්නේ වාහනේන අතරේ කතා කරා කියලා කියන එක තමයි මේ කියන්න උත්සාහ දරන්නේ. ඒ නිසා අනිත් අයට වැඩි ඉඩක් ලැබුණා කියලා. ඒ අතර තමයි අර පරිවාර ඇමති කෙනෙක් නම් කළා හිටියා සජිත්. ඊට පස්සේ ඒ සඳහා අගමැති රනිල් ඉදිරිපත් වුණා කියන කතාව මේ දවස්වල කතාබහට ලක් වෙන්නේ. අපි ගැන කතා කරමු. එයාතරේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු කෙරෙනවා. සෞඛ්‍ය ලේකම්වරිය කොමිසමට දන්වයි ජේටී ද සිල්වා ලියන්. මෙන්න ඒ සම්බන්ධ වාර්තාව. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු කෙරීගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා 2017 ජූනි 23 වෙනිදා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එකී රෝහල රජයට පවරා ගැනීමට 2017 6 27 වෙනිදා අමාත්‍ය මණ්ඩලය විසින් දේ අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් කියනවා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු කෙරෙනවා කියලා. උත්සවයකුත් තියලා ගිවිසුමුත් ගාලා ජනතාවට කිව්වේ මොකද්ද? එහෙම කෙප්ප ගහන්න පුළුවන්කමක් තියෙනවාද ආණ්ඩුවකට, වක්කියතු අමාත්‍යරුන්ට? ඒ විදියට ඊට පස්සේ රජයට පවරාගත්තයි කියලා සඳහන් කිරීමක් කරද්දී පස්සේ අර ගෙවපු ගණන් ඉලව් ඒ අනිත් අයගේ ණයත් ගෙවනවා කියලා චෝදනාව පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලේකම්වරියගේ ප්‍රකාශය ඔබට අමතක නැතුව ඇති. අද දානුව සටහනක් රටේ තත්ත්වය ගැන පෞද්ගලික ආයතන රැසක මූල්‍ය අර්බුද උග්‍ර වෙලා ශ්‍රීරාන් රණසිංහයි මවබිමට වාර්තා කරන්නේ. සටහනේ මෙහෙමයි දාලා තියෙන්නේ. පාස්කුවේදා මේ රටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා තවත් කාරණා කීපයක් මුල් කරගෙන ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීම නිසා පෞද්ගලික ආයතන බොහොමයක මූල්‍ය අර්බුද උග්‍ර අතට හැරී ඇතැයි ප්‍රධාන පෙළේ සමාගම් කීපයක ප්‍රධානීන් මවබිමට කියලා.
හෝටල් කර්මාන්තයේ විශාල කඩාවැටීමකට ලක්ව තිබෙනවා. කොන්ත්‍රාත් පදනම් මත සේවය කරමින් සිටි බොහෝ දෙනෙකුට රැකියා හිමි වී තිබෙනවා. ඔව් කියා සිටිනවා. පුදුම තැනකට ආවේනේ. ඒ ආර්ථිකයේ තැනට එද්දී තමයි මාසෙන් මාසට දාවෙන් දට ඉන්ධන මිලටත් බැටේ දෙන්නේ මෙවැනි තත්ත්වයක් තියෙද්දී. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ මෙන්න මෙහෙමයි. අනුරාධා හේරත්ගේ වාර්තාවක් ටෙල්වින් සිල්වාගේ ප්‍රකාශයක් ප්‍රකාශය උපුටා ගන්නවා. මා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුව තවදුරටත් රට පාලනය කිරීම තුළ බරපතල අනතුරක් කටගෙන ඇති බැවින් ගත යුතු හොඳම පියවරක්සේ සලකා වහාම ආණ්ඩුව ඉල්ලා සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා. අවුරුදු 9කට කලින් අතීතයට යන්න සූදානම් වෙන්නේ අල්ලපු එක්කෙනෙක්ට ඇපල් ලැබීමක් ගැන කතා වෙන්නේ ඊයේ අවුරුදු 9කට පස්සේ. සක්විති, ඔය වචනේ කොයිතරම්නම් ව්‍යවහාරයට ආවද මේ සක්විති හින්දා. සක්විති එලියට උදේ කුමාර් ලියන්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියක් නොමැතිව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නැමැති මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් මහජනයාගෙන් තැන්පත් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 162කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ඇතුළුව නඩු තුනක් සම්බන්ධයෙන් වසර 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධානි චන්දන වීරකුමාරේවත් සක්විති රණසිංහ නැමැත්තා අපමත්ත මුදාහැරීමට කොළඹ මහා අධිකරණය නියෝග කර තිබුණා. සක්විතිගේ කතාව අවුරුදු කීපයකට පස්සේ එනවා. සක්විති කියන වචනේ ව්‍යවහාරයට එක්ුණා ඒ සිද්ධියත් එක්ක මට ඒකත් මතක් වුණා. ඒ අතරේ ඇමති මංගල මහා වැසි මැද එනවා විරෝධතාවයකට එක්වන්නට. අවෛරේ හෝරාව විරෝධතාවයට මහා වැසි මැද මංගලේ ක්‍රිෂාන් ජීවක ලියන්. ඒ සම්බන්ධ චාරුප වාර්තාව අද ලංකාදීප පත්තරයෙන් මේ උපුටා ගත්තේ. සවිස්තර වාර්තාවකට යන්න සූදානම් වෙනවා. දැන් කිසිදු පාර්ශවයක් කිසිදු ප්‍රකාශයකින් කිසිදු ක්‍රියාකාරකමකින් මහා සංගරුවන බෙදෙන තැනකට නොගෙන ආයුතු බව අවධාරණය කළ යුතුව තිබෙනවා. දේශපාලඥයන්ට අපි ඒක මතක් කිරීම කරනවා. බලමු ඉස්සලා මේ වැඩිදුර වාර්තාව. උද්ඝෝෂණයට සහභාගී වූවන් සඳහන් කළේ ජාතීන් අතර වෛරය, ආගම්වාදය සහ ජාතිවාදය පැතිරවීමට විරෝධය පළ කරන බවයි. දැඩි වර්ෂාමද්දී පැවති මෙම උද්ඝෝෂණයේදී මුදල් අමාත්‍යවරයාට විරෝධතාකරුවන්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අදත් මේ රට තුල වෛරය ගමක් ගමක් ගානේ වපුරන්න හදන මොහොතක මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අද මාතර නගරයට එකතු වෙලා සිංහල අන්තවාදයට එරෙහිව, මුස්ලිම් අන්තවාදයට එරෙහිව, වෙනත් ආගමික හෝ අන්තවාදයන්ට එරෙහිව තමුන්නාසුදා දක්වපු ආදර්ශය මුළු රටම ආදර්ශයට ලබා ගනිමි. මේ අවෛරවේ හෝරාවන් නගරයක් නගරයක් ගානේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වේවා. පසුගිය පසුනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ටාශයේ විහාරස්ථාන තහනම් කිරීමට අදාළ විහාරස්ථානවල හිමිවරුන් තීරණය කළා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ මහා මන්තින්ද පිරිවෙන, වල්පොල සිරිමංගල පිරිවෙන ඇතුළු විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු සොයා බැලූ අතර ඊට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ දෙකක පැවති වැඩසටහන්වලදී මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. කියන ඇමතිවරයාවම මාතර ප්‍රදේශයේම විහාරස්ථානයකට යනව, අටපිරිකරක් පූජා කරනව, සම්බුද්ධ දේශනාව සුඛා සංගස්ස සාමග්ගී මහා සංඝරත්නයෙන් අහනවා මම ඔබ වහන්සේලා ළඟ සැබෑ සමගියක් තියෙනවද?
ජාතියේ පවට උපන් කටහීලා නැති මංගල සමරවීර ගම්පා දිස්ත්‍රික්කේ පන්සල් 378කට මිලියන 208ක් ලබා දීලා තිබියදී පන්සල් වලට ඇතුළු වීම තහනම් කර තිබෙන්නේ කුමන වරදක් කළ නිසාද කියලා අහනවා. මේ රට බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීර ඇමතිවරයාව ආමිස පූජාවන්ට යටවෙලා සැබෑ භික්ෂුන් වහන්සේ නමකට පන්සල ඇතුළට වද්ද ගැනීමේ හැකියාවක් නැහැ. මතක් කිරීමක් කරන්න ඕනේ, පෞගිය වකවානුවල ඇතැම් ප්‍රකාශ මොන තරම්නම් අවුල්කාරී තත්ත්වයක් ඇති කරන තැනකට ගියාද, වගකීතු අමාත්‍යරු ලෙස කතා කිරීමේදී මොන තරම් වගකීමක් ගන්නට ඕනේද පැහැදිලි ලෙස මතක් කිරීමක් කරන්න ඕනේ. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන අයට සංඝ භේදයක් ඇති කරන්න එපා, අනන්තාරය පාප කර්මයකට අත ගහන්න එපා කියන පණිවිඩය මතක් කරන්න ඕනේ. දැන් ඊට පස්සේ වැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිගුරුතුමා අක්මීමනේදී උත්සවයකට සහභාගී වෙනවා, දහම් පාසල් උත්සවයකට. ඒදී උන්වහන්සේ කළ ප්‍රකාශයක්, බලයට එන හැම කෙනාම බලන්නේ කොමිස් ගාලා කොහොම හරි හම්බ කරන්නයි. වාර්තාව උඩුගම රවි සහ යක්කල මුල්ලේ චාමින්ද. ඒදී උන්වහන්සේ කියනවා නීතිය වල්වැදිලා විනයක් ඇත්තෙම නැහැ, මිනිමැරුමත් දැන් සංස්කෘතියේ කොටසක් වෙලා ලොක්කගේ ඉඳන් පොඩි එකාට එනකම්ම පුරුදු වෙලා තියෙන නීති රීති කඩන්න මෙහෙම ගියොත් ලංකාව වැඩිකල් දුවන්නේ නැහැ. මෙහෙම ගියොත් ලංකාව වැඩිකල් දුවන්නේ නැහැ. ඒ වයි උන්වහන්සේ අවධාරණය කරන්නේ බුදු දහම පිළිබඳව නැවත වතාවක් ප්‍රශංසනීයව ආගමික සංහිඳියාව රටේ සියලු පාර්ශ්වවල සංහිඳියාවට පාර කපන විදිහට උන්වහන්සේ නැවත වතාවක් ප්‍රශංසනීයව අදහස් පළ කළා. ඒ අතර තමයි මේ ගැනත් කිව්වේ. අපි බලමු වැඩිදුර වාර්තාව. අක්මීමන තල්ගස්යාය සිරි පවර කීති දහම් පාසලේ 45 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය පැවැත්වුණේ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අවුරුදු 2500ක ඉතිහාසයක් තුල මේ රටේ ජීවන පැවැත්මේ කොඳු නාරටිය, සංස්කෘතියේ කොඳු නාරටිය බවට පත් වෙලා තියෙන බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කළ යුතුයි. මේ ලංකාවේ පොළව නිදහසෙන් පස්සේ ලේවලින් පිරිච්ච පොළවක් බවට හැරිලා තියෙනවා. මේකට හේතුව දේශපාලන ලෝකයේ තුල විනය නැතිවීමේ තත්ත්වය. අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච දේ ඔබ දන්නවා. ඒක වැදුනේ කතෝලික බැතිමතුන්ට පමණක් නෙමෙයි, අපේ ලංකාවටම දුන්නේ පුදුමාකාර ප්‍රහාරයක්. මේ වැඩපිළිවෙල ලංකාවේ වැඩපිළිවෙලක්ද පිට රටින් සංවිධානය වෙච්ච වැඩපිළිවෙලක්ද කියලා අපිට කියන්න අමාරුයි. මොකද තාම ඒ වார்த்தාවල් ලැබිලා නැහෙනේ. පරීක්ෂණ වලටත් දැන් මතභේද මතුවෙලා තියෙනවා. ඉතින් සමහර විට ওই පරීක්ෂණ හරියට කෙරෙයිද කියලා අපි දන්නේ නැහැ. කොටින්ම කියනවනම් මේ ලංකාවේ ඉතිහාසයේ සිදුවෙච්ච අර මහා භීෂණය 1970-71 1988-89 ඒ භීෂණ පිටිපස්සේ කවුද හිටියේ, කවුද කාවද මැරුවේ කියලා කිසි කෙනෙක් හොයලා බැලුවේ නැහැ. මම සමා වෙන්න මෙහෙම කිව්වට මට ටිකක් සැකයක් එනවා මේවත් ඔහොමම වෙයිද කියලා. මිනිස්සු 300 ගානක් මැරුණා. ඒගොල්ලන්ගේ ජීවිත ගැන වග කියන්නේ කවුද? මේකට හේතුව දේශපාලන ලෝකයේ තුල විනය නැතිවීමේ තත්ත්වය. දේශපාලනය කරන අයත් ඒකට වග කියන්නේ. මේ ලංකාවේ විනයක් නැති රටක් අවාසනාවන්ත විදියට හැදිලා තියෙනවා අද වෙනකොට. මං හිතන්නේ අද ලංකාවේ දූෂණේ නැති තැනක් කොහෙවත් නැහැ. කොමිස් ගැහිල්ල. අපේ දේශපාලන නායකත්වය අන්තිම නගර සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවෙනුත් එහාට යනකම් මේක තියෙනවා. මේක තිබුණා. ඒ නිසා මේ රට දියුණුනේ නැහැ. පල්ලෙහා මට්ටම් වල ඉන්න ජනතාව වැරදි කරපුවාම දඬුවම් කරන්න උත්සුක වෙන නායකයෝ පළමුවෙන්ම තමාටම දඬුවම් කරගන්නට ඕනේ වැරදි කරනවා. දේශපාලන ලෝකයේ අවුරුදු 71ක් දැන් නිදහස ලැබලා 71ටම මේගොල්ලෝ මේ වැඩේ කරලා තියෙනවා. මම හිතනවා මේ විදියට යන්න ගියොත් ශ්‍රී ලංකාව වැඩිකල් දුවන්නේ නැහැ. එමයි උන්වහන්සේ කියන්නේ. අතරේ මේ රටේ ජීවනාලිය බුදුදහම, මේ රටේ කොඳුනාරටේ බුදුදහම සුවඳ හමන වචන ටිකක් උන්වහන්සේගෙන් පිටවන ආකාරය දැක්කම සමහර ඇමතුරුන්ට මේවා කියවෙන්නේ නැති ඇයි කියලා හරි පුදුමයි. විරාමයක් අරන් එන්න.
තුල්පිට වාර්තාවලටයි මේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හදන්න යන ව්‍යාපෘතිවලට ඇමතිගෙන් සම්බන්ධීකාරකයෝ 27 දෙනෙක්. රවිගෙන් විදුලි බල ලේකම්ට විදුලි බල මණ්ඩලයට නියෝග කියලා නාමිනි විජේදාස ලියනවා Sunday Times ඇසුරෙන් පුවත ගේන්නේ. තමන් පෞද්ගලිකව නම් කරන පුද්ගලයන් 27 දෙනෙකු ව්‍යාපෘති සම්බන්ධීකාරකයන් ලෙස පත් කරන්නේ විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණානායක අමාත්‍යංශ ලේකම්වරයාට සහ ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබෙනවා. විදුලි බල උත්පාදන ව්‍යාපෘති රාශියක් උදෙසා මෙම නම් කිරීම කර තිබෙනවා. ඇතැම් මේවා මෙතෙක් ආරම්භ නොකළ ව්‍යාපෘති. එම පත්තරේ තියෙන වඩු කර්මාන්තය පිළිබඳව සෑහෙන කතාබහක් ඇති වුණා පෞගිය දවස්වල. ඊට පස්සේ පරිසර අමාත්‍යංශයෙන් ඒ පිළිබඳව නිවේදනයක් එව්වා. පරිසර රාජ්‍ය අමාත්‍ය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. පාර්ශ්ව කීපයක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඊ අගමැති රනිල් මෙහෙම කිව්වා. උපුටා ගන්නේ ලංකාදීපෙන් වඩු කර්මාන්තය නවීකරණය කර සංවර්ධනය කරන්න රජයෙන් උපරිම සහාය දෙනවා. එහෙමයි ඔහු සඳහන් කිරීම කළේ. මේ අතරේ අපි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගැන කතා කළා. ඔබ දන්නවා අද පත්තරයට අනුව මා ඔබට ආරම්භක විනාඩි කීපෙදී මතක් කිරීම කළා. ජනපති විරෝධය නොතකා කාරක සභාව රැස් වෙන්න යනවා. අදයි හෙටයි දෙකම රැස් කරලා තියෙනවා. එතකොට ජනාධිපති තීරණයක් කරලා තියෙනවා කියලා පත්තරේ දානවා. නැවත වතාවක් තේරීම් කාරක සභාව නතර කරන තුරු කැබිනට් රැස්වීම නැහැ. අඟහරුවාදායි තියෙන්නේ අද අඟහරුවාදා. අද හවසක නැහැ කියලායි මේ වර්තාවට අනුව තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ තමයි කාරක සභාව රැස් වෙන්නේ. අද කවුද යන්නේ? පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අසද් සාලි උලමා සංවිධානයේ හා කාත්තන්කුඩි පල්ලියේ සභාපතිවරු අද කැඳවති. ලියන්නේ චාමර සම්පත්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාවලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිව්වෙනි දිනටත් අද පස්වරුවේ රැස්වීමට නියමිත අතර අද දින සාක්ෂි විමසීම සඳහා කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා බස්නාගේ හිටපු ආණ්ඩුකාර අසද් සාලි සහ සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා කැඳවා තිබෙනවා. ඒ අද කැඳවේ. පාර්ලිමේන්තුව සහ විධායක අතර පවතින ගැටලුකාරී තත්ත්වයේ වර්ධනීය අවස්ථාවක් අද මේ පෙන්නුම් කරන්නේ. අතරේ මේ නිමල් ලන්සා ඉන්නවා. ඔහු කරන ප්‍රකාශයක් උපුටා ගන්නවා මෞබිමෙන්. ආණ්ඩුව ටෙරෙහි විශ්වාස භංගයේදී ආණ්ඩුවේ කතෝලික ජනතා නියෝජිතයන්ටත් අනිවාර්යෙන් පක්ෂව ඡන්දය දීමට සිදුවෙනවා. මන්ත්‍රි පිරිසක් ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට තීරණය කළා කියලා නිමල් ලන්සා කියන්නේ ප්‍රසාද් මංජුලියන්. එහෙම කියලා තියෙනවා ලන්සා ආණ්ඩුවේ විශ්වාස භංගයේදී ආණ්ඩුවේ කතෝලික නියෝජිතයන්ට අනිවාර්යයෙන්ම විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙන්න සිද්ධ වෙනවායි කියලා. විදේශ වාර්තා අතරටයි යන්න සූදානම් වෙන්නේ. උපුටා ගන්නේ දිවයින විදේශ පිටුව. කතා කීපයක් තියෙනවා බලමු. ඇමරිකාවේ ගොඩනැගිල්ලකට දොඹකරයක් කඩා වැටීමෙන් එක් අයෙක් මරමුවට චාරූප සහිතයි. ඊළඟට චීන යෝජනාවකට එරෙහිව හොංකොන්හි මිලියනකට අධික ජනතාව උද්ඝෝෂණයක නිරත වුණු චාරූප අවස්ථාවක් මේ තියෙන්නේ. තවත් එකක් තියෙනවා. උතුරු ජපානයේ මළවුන්ට කතා කළ හැකි දුරකථන මධ්‍යස්ථානයක් පොඩ්ඩක් ඉන්න මං කියවන්නම්. උතුරු ජපානයේ කුඩා නගරයක ගෙවත්තක පිහිටුවා ඇති 2011 වසරේ එම නගරයට බලපෑ සුනාමි ව්‍යසනයට ගොදුරු වී මියගිය අය වෙත ඔවුන්ගේ ජීවත්ව සිටින ඥාතීන්ට දුරකථන ඇමතුමක් ලබා දී සිය ශෝකය පළ කළ හැකි දුරකථන මධ්‍යස්ථානයක් වෙත විශාල පිරිසක් දිනපතා ඇදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙනවා. එහෙම සිදුවීමක් විදේශ වාර්තා අතර තියෙන්නේ. ක්‍රීඩා වාර්තාවලට යන්න සූදානම් වෙන්නේ. දැන් අපි ඉස්සර කිව්වා ලංකාවට ක්‍රිකට් ටීම් එකක් ආවොත් වහිනවා කියලා. මතකද ඒ කතාව? ඇත්තට මේ වගේ ප්‍රවණතාවක් ඒ දවස්වල තිබුණා. ආවොත් වහින්න පටන් ගන්නවා. එතකොට කාලගුණය බලලා නෙවෙයිද මැච් තරඟ පවත්වන්න සටහන් යෙදුවේ, කාල සටහන් හැදුවේ කියලා. අන්න ආරියේ ඉංගලන්තයේ ලෝකසලාන තරඟාවලිය පැවැත්තෙද්දී තරඟ කීපයක් වැස්සෙන් දියවෙලා යනවා. ලංකාවයි පාකිස්තානයයි එක්ක දිය වුණා ඊයේ දෙවෙනි එක. මේ තියෙන වාර්තාව. කොදෙව් දකුණු අප්‍රිකා තරඟයත් වර්ෂාවෙන් සේදෙයි. දකුණු අප්‍රිකාව පන්දුආර 7යි පන්දු 3යි සෙල්ලම් කළේ ලකුණු 29යි කඩලු දෙකක් දැවී ගියා. සෙල්ලම් නැහැ. ලකුණු 29ට කඩලු දෙකක්ම දවා ගන්න බටේර ඉන්දිය කොදෙව්වන් සමත් වුණා. හැබැයි වැස්සෙන් හේදුනා. එතකොට අද තියෙනවා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟය. සෙල්ලම් නැහැ. දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් හිටපු තැන රැක ගන්නට ඕන අවස්ථාවක්.
ඒවිතරක්න මේ අතුරුසිංහට මතක් කරන්නට ඕනි ඔහු හිටපු කණ්ඩායම ඔහුගේ කීර්තිනාමය පිළිබඳව ගැටලුවක් බංගලාදේශයට පහරදුන්නොත් ශ්‍රී ලංකාව ඉහළ නගී. මැතිවුස් සහ මෙන්ඩිස් පළමු පන්දු විස්ස පරිස්සමින් ක්‍රීඩා කළ යුතුයි පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් සඳහන් කර. මෙන්ඩිස්කෙන් ඒවගේම මැතිවුස්කෙන් සාර්ථක ඉනිමක් බලාපොරොත්වෙනවා දිගින් දිගටම අසාර්ථකවීම ගැටලුකාරී තත්ත්වයක් ඒවගේම හැබැයි මතක් කරන්නට ඕනි අද වැස්සෙන් තරගයට බාධාවීමට ඉත්තිය නිඩ ප්‍රවණතාව ගොඩක් වැඩි කියලයි කියවෙන් එමුණොත් ඒ තරගයක් වැස්සට හේදේ මාර වැඩේනේ. බලමුද කොමද මේ වන විට කණ්ඩායම් පෙළගැස්ම කවුද ඉස්සරහයෙන් ඉන්න කියලා මෙන්න බලන්න මං කියන්න. අපට බලාගන්න පුළුවන්කම තියෙනවා නවසීලන්තය තමයි මුලින්ම ඉන්නේ ජයග්‍රහණ තුනයි නොයසුඳුනු තරග නෑ ප්‍රසාද ලකුණු හයයි දළ ලකුණු වේගයනොත් ගොඩක් ඉස්සරහින් දෙවැනි ස්ථානයේ එංගලන්තය තුන්වැනි ස්ථානයේ ඉන්දියාව හතරවැනි ස්ථානයේ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව පසු වෙනවා පස්වැනි ස්ථානයේ ප්‍රසාද ලකුණු තුනක් අරගෙන බලන්න අද තරඟ කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට හැකියාව තිබෙනවා තවත් ලකුණු දෙකක් ලබා ගත්තොත් දෙවැනි ස්ථානයට එන්න. මතක තියාගමු අපි විරාමයක් කරගෙන. කාටුන් පෙළයි අපි දැන් බලන්නේ ගන්නේ ලංකාදීපයේ පංකජරුවින්දගේ සරදා. දේශපාලක කියනවා කිරියල්ල ජනාධිපති ධූරයට සුදුස්සෙක්ලු සරදම් අහනවා මුරුංග අත්ත හයියද මන්දා. මුරුංග අත්ත හයියද මන්දා. දැන් කිරියල්ල කරන්න ඕනේ ප්‍රකාශයක් සූදානම්ද කියලා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙන්න. මේ සුජීවගේ විගඩම් කවිය ලංකාදීපයෙන්. හදිසි ඡන්දයක් පුවතක් ප්‍රශ්නාර්ථයක් මෙන්න ඡන්ද පෙට්ටිය ඇතුලේ හිරවෙලා හිටපු එක්කෙනෙක් එළියට එනවා. කියනවා ඇහුණ හදිසියේ එන බව ඡන්ද අදහස වෙනස් කෙරුවේ මොන හිතකින්ද ගුලි වී සිටින්නේ තවදුරටත් මන්ද හැකිවෙයි කෙලින් කර ගන්නට දැන් කොන්ද. කවුද බලන්න කොන්ද කෙලින් කරන් දැන් එන්න හදන්නේ. ආ මේ මැකෝනේ. මේ අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොක්ටෝ දෙන්නගේ කතා. මංගල පොලිටික්කාගේ උත්සවයට හාමුදුරුවරු 49ක් වැඩලා අනිත් එක්කෙන අහනවා එයා උන්වහන්සේලාට කතා කළේ මොනවහන්සේලා කියලද ලොක්කා. හාමුදුරුවන්ට කතා කළේ මොනවහන්සේලා කියලද මහා සගරුවනට භාවිතා කරන වචනනේ. මේ අපි ලංකාදීපයේ දාසගේ කාටුන් එකට යනවා අර විකාරක සභා කතන්දරය ගැන ඔබට කියන්න. බෙන්න නිලධාරීන් ඉන්න තැනට මේ පැත්තෙන් කතානායක කරෝ ගිහිල්ලා කංකම්බූරු කියලා අර පැත්තෙන් ජනාධිපති මෛත්‍රී ගිහිල්ලා කංකම්බූරු කියලා කියනවා. දෙන්නෙක් තට්ටු කරනවා මොකද නිලධාරීන් කරන්නේ. මෙන්න ලංකාදීපයේ 30 හේවා 20ගේ හිනා වැස්ස නිලධාරීන්ට වෙනදී දැන් පෙන්නනවා මොකක් දන්නවද නව පිටපත කාරක සභා අඤ්ඤ කොරොස්. එහෙමයි මේක දාලා තියෙන්නේ. හොඳේ නිලධාරීන් ඉන්නවා මැද අර පැත්තෙන් වර කියනවා මේ පැත්තෙන් හිටු කියනවා. වර හිටු දෙපැත්තෙන් ඇහෙනකොට කැරකිලා නිලධාරීන්ගේ කලිසමුත් ගැලවෙනවා. මාබි මේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. විපක්ෂ නායක මහින්ද ඇවිල්ලා කියනවා වඩු මඩු වැහුවොත් මිනි පෙට්ටිත් නැති වෙයි කියලා. අගමැති රනිල් අහනවා එතකොට කැබිනට් වඩු මඩු වැහුවම කැබිනට් වලට මොකද වෙන්නේ කියලා අහනවා. ඇයි දන්නවද ඒ මාන්? බලන්න මේ වෙනම පත්තරයක කාටුන් එකක්. දාසහපලානගේ ස්වාරිස් කාටුන් එක. වඩු මඩුවේ මාබාස් කවුද? රනිල් වගේ ඇඳලා තියෙන්නේ. කැබිනට්ටුවක් කදලා ඉඳද්දි රනිල් ආනවා ස්වාරිස්කෙන් මටත් රස්සාවක් හොයාගන්න වෙයිද බං. කැබිනට් එක හදන්න බැරි වුණොත්. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මේ. ජනාධිපතිතුමා අල්ලන් මෝදිට කුඩය රහසේ කියන විටදී පෙම් පණිවිඩය කෙරුවේ රනිල් පවරා නොතිබුණු වැඩය කොතනට ගියත් පරහට ඇත අලි හොඬය. කෙරුවේ රනිල් පවරා නොතිබුණු වැඩයලු. මෝදි අනකොට තුන් දෙනාට පණිවිඩයක් කියලා ගියාලු. නෑ මේ කාටුන් එක තියෙන හොඳේ දිවයිනේ උදේවිමලස්සරිගේ කාටුන් එක. කාටුන් ශිල්පියාගේ සිතුවිල්ලක්. මෙන්න නායකයෝ තුන් දෙනා ඉන්නවා ලංකාවේ බලන්න කවුද ඉන්නේ කියලා පිටිපස්ස හැරලා තියෙන්නේ. තුන් දෙනාට මෝදි ෆ්ලයිට් එකට නගින්න කලින් කියනවා දැන් තුන් දෙනාම සතියකට වතාවක් වගේ තිරුපති එනවනේ ඒදි හම්බ වෙමු කියලා ගියාලු.
මවුබි මේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. පත්තරය බල්ල නෝන කියනෝ අපි වගේ ක්‍රිකට් ගහන්න කියලා මෝදි මාලදිවයින් ජනපතිට බැට් එකක් දීලා. එතකොට මහත්යහනෝ අපිට දුන්නද දන්නේ කියලා. ක්‍රිකට් මේ දවස්වල තියෙන තැනත් එක්ක මෝදි ඒ බැට් එක අපිට දුන්නද කියලා අහන්නේ. කුඩය අල්ලාගෙන සිටීමේ අවස්ථාව පිළිබඳව කතාව මේ වෙනස් විදියකට ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්. ජනපතිද කොහෙද වැස්ස යන කෙනෙක්ට ඇවිදින් කුඩේ අල්ලනවා. හැබැයි මෙතන නම් ඉන්නේ මෝදි නෙමේ. කවුරු වගේද ඔබට පේන්නේ? සජිත්ව වගේවත්ද සංකේතවත් කරලා තියෙන්නේ? ඊළඟට අපි යන්නේ තලන්ගේ ඒතුමා කාටුන් එකට. ඒතුමා සහ සිරා අතර දෙබස්. රිෂාඩ් අසුනේ තවත් කළු ජූලියක් වළක්වා ගන්නලු. ඊළඟට අහනවා එතකොට කබීර් අසුනේ මොන මල ජූලියක් වළක්වා ගන්නද? අනේද කියන්නේ කියලා අහන්නේ. කබීර් අස්සුනේ මොන මල ජූලියක් වළක්වා ගන්නද කියලා අහනවා. තලන්ගේ අනේද කියන්නේ කවිය දැන්. නායක වහන්සේලාගෙන් කරුණු අසා නැවතත් ඇමති ලේබල් එක ගනිමු ගසා. රවුෆ් හකීම් පවසයි විලි නැතුවමුසා මේ අය අස්සුනිද නාහිමි කියපු නිසා. ආමුදුරන්ගෙන් අහලාද අස්සුනේ කියලා අහනවා. මේ උදේ විමලසිරිගේ පුරසාරන් දිවයින පත්තරෙන්. හොඳට අහන්න මේ දිබස. පුරන් ගිහිලා දේශපාලකයාගෙන් අහනවා බෝම්බ වලින් මිනිස්සු මිය ගිහින් දැන් සති 7ක් වෙනවලු. තමුන්ලා ඒ වෙනුවෙන් මොනවද කළේ කියලා අහනවා සර්. මෙන්න දේශපාලකයාගේ උත්තරේ. හිතක් පපුවක් නැති උන් වගේ කතා කරන්නේ ඇයි බං? මතක නැද්ද දියවන්නාවේදී අපි සේරෝමලා විනාඩියක නිශ්ශබ්දතාවයක් තිබ්බා? අන්න කරපු ක්‍රියාව, අන්න ගත්තු පේවර, විනාඩියක නිශ්ශබ්දතාවයක් තිබීම. මේ තිලකගේ තුන්වන්සල කවිය. පාර්ලිමේන්තු ආරක්ෂාව ගැන කතා කරමු. අහුමුළු බලන්නට ඇති මැති සබේ වෙත කැමරාවට කෝටි ගාණක් ගෙවනු ඇත. කුසගිනි විඳිති දුගියෝ රට හතර අත. ඒ ගැන තැකීමක් මේ උදවියට නැත. පාර්ලිමේන්තු අහුමුළු බලන්න කැමරාවට කෝටි ගාණක්. මේ කුසගිනි විඳිති දුගියෝ රට හතර අත. ඒ ගැන තැකීමක් මේ උදවියට නැත. දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ සමය. වාහන එලවද්දී රියදුරන්ට නිින්ද ගිහින් නිතරම අනතුරු සිද්ධ වෙනවා. යාළුවා කියද්දී අනිත් යාළුවා අහනවා ඇයි බං රටම අනතුරට පත් වෙලා තියෙන්නේ දේශපාලකයන්ට නිින්ද ගිහින් තියෙන හින්දා නේද කියලා. දේශපාලකයන්ට නිින්ද ගිහිල්ලා රටම අනතුරේලු. දිවයිනේ ජාරත් වික්‍රමසිංහගේ Facebook මෙන්. රාජිත ඇමති කියනවා රට හදන්නෙත් අපි, රට වනසන්නෙත් අපි කියලා. රට හදන්නෙත් අපි, රට වනසන්නෙත් අපි කියලා. එතකොට පුරවැසිය කියනවා හැදුවට කමක් නැහැ, බොරු කරලා වනසන්න නැතුව. බොරු කරලා වනසන්න එපාලු. අවසානයේ ගන්න හදන්නේ මේක හොඳට අහන්න ජනරාණි කාටුන් එකෙන්. මෙන්න දෙබස. බොරු පුවත් පැතිරෙව්වොත් අවුරුදු පහකට හිරේ යවනවලු. එතකොට අහනවා ඒනම් ගල් පැලන බොරු පොරොන්දු වලට මොකද කරන්නේ? ඒකට අවුරුදු පහකට පාර්ලිමේන්තු යවනු. කොහමද ඒක? ගල් පැලන බොරු පොරොන්දු වලට අවුරුදු පහකට පාර්ලිමේන්තු. ඕකයි තත්ත්වය. හැමෝම මේක පුදුම ලෝකයක් සමුයි.